राजस्थान रॉयल हा रॉयल चैलेंजर्स बैंगलोर कांडाय मात्र तरंगे ईये दिने दी निमावट पातुना ए मेवर तरंगावलिये दा सेवन तरंगे लेसाई खासी वासी दिनागत आरसीबी कांडाय म पालमुव पांदुवट पहर दीम संधा राजस्थान रॉयल कांडाय मट आराधना कला राजस्थान कांडाय में पांदुवट पहर दीम संधा पिटियट पिविसी आरंभक पितिकरुवन देदेनाटम लकुनु 10 सीमावावत पसु करन्नट आरसीबी पांदु यवन्नन इड लबा दुन्ने नहे नंबर 3 पितिकरुवा लेस पिटियट पिविसी संजू सैमसन लबा गत्ते लकुनु 21ක් पमनाई डेविड मिलर लकुनु नोलबा देवी गिये मोहम्मद सिराज गे पांदुवक हमुवेई किसे वेतक शिवम दुबे सह राहुल तेवातिया सतन कल हैकी लकुनु प्रमाणयक करा राजस्थान कांडायम गेन गिया एहिदी शिवन दुबे लकुनु 46ක් रेस कल अतर राहुल तेवातिया पंदु 23ක් तुल रेस कल लकुनु 40 कैपी पेनुना पंदु आर 20 अवसानेदी राजस्थान लकुनु पूर्व दिस्सूये लकुनु 177ට කඩුළු 9ක් ලෙසයි ලකුණු 178ක ඉලක්කයක් සපුරා ගැනීම සඳහා ආර්සීබී කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසියේ නායක විරාත් කෝලි සමගින් දෙව්දත් පඩික්කල් ඉනිම ආරම්භයේ සිටම මේ ආරම්භක පිතිකරුවන් දෙපළට රාජස්ථාන් කණ්ඩායමේ කිසිදු පන්දු යවන්නෙකු තර්ජනයක් නොවන බවයි පෙනී ගියේ ඒ සියලු පන්දු යවන්නන් හට රිසිසේ පහර දීමට මේ පිතිකරුවන්ට හැකියවීම නිසායි දෙව්දත් පඩික්කල් හට තම මංගල IPL ශතකයේ වාර්තා කිරීමට හැකියවීම මේ වන විට ඉන්දියා මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහට ලක් වෙනවා. ඔහු නොදැවි ලකුණු 101ක් ලබා ගත්තේ පන්දු 52කට පමණක් මුහුණ දෙමින්. ඊට 6 පහරවල් 6ක් සහ 4 පහරවල් 11ක් ඇතුළත් වුණා. දෙව්දත් පඩික්කල්ගේ ශතකයට උපරිම සහය ලබා දුන් නායක විරාත් කෝලි ලකුණු 72ක් ලබා ගත්තා. ඒ පන්දු 47ක් තුල. සුවිශේෂීම කාරණාව වන්නේ RCB කණ්ඩායමට කිසිවෙකු නොදැවි තම ඉලක්කය සපුරා ගැනීමට හැකියවීමයි. ඒ අනුව පන්දු වාර 16යි පන්දු 3ක් තුල RCB කණ්ඩායමට ජයග්‍රහණේ වාර්තා කිරීමට හැකි වුණා. මේ වන විට RCB කණ්ඩායම තමන් ක්‍රීඩා කළ තරඟ 4ම ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසු වෙනවා. රාජස්ථාන් රොයල් කණ්ඩායමද තරඟ 4ක් ක්‍රීඩා කර ඇති නමුත් ජයග්‍රහණය කිරීමට හැකි වී ඇත්තේ එක් තරඟයක් පමණයි. RCB කණ්ඩායමට මෙවර ශූරතාවයේ දිනා ගැනීමට හැකි වේවිද? ඔබ මොකද හිතන්නේ? අපට කමෙන්ට් කරන්න. එක්ක SLK channel subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. එක්ක එනවා ඉක්මනින්ම ක්‍රීඩා තොරතුරු අරගෙන. ඉක්මනින් හමු වෙමු.